අයිවුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මා YouTube channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුච්ච bell එකත් press කරන්න. ඔයාලා දැකලා ඇති කඩල කඩේ තියෙන අලු කෙසෙල් chips. අන්න ඒව තමයි අද මම බදින්න යන්නේ. මේ තියෙන අලු කෙසෙල්, මේ තියෙන ඇඹුම් කෙසෙල් මේවනම් බදින්න ගන්න එපා. ඒ වගේමයි ඇඹුල් කෙසෙල්, ආනමාලු මේවනම් ගන්න එපා. අලු කෙසෙල් ගත්තාම හොඳට ක්‍රිස්පි ගතියට ටකස් ගාලා එනවා වගේම හොඳ රසකුත් දෙනවා. බැදල පැකට් කළ ට්‍රිප් එකක් ගෙනියන්න, පාටි එකකදී කන්න, ඒ වගේම හවසට තේ වෙලාවට ස්නැක් එකක් හැටියට කන්නත් පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම අලු කෙසෙල් චිප්ස් බදිමු. අලු කෙසෙල් ගෙඩි දෙක වෙන් කරගෙන උඩයි යටයි ටිකක් මහතට අවුවෙන්න කපනවා. ඊට පස්සේ ගොඩාක් ගැඹුරට නැතිව ලහවට මෙන්න මේ වගේ ඉරක් කඳිනවා. උඩින් පොඩ්ඩක් පිහින් ඈඩ් කරලා අතේ පොල් තෙල් ටිකක් ගාගෙන කෙසෙල් එල්ල මෙන්න මේ විදිහට ගලවනවා. හොඳට බලාගන්න. හරි ලේසි. ඔන්න පළවෙනි ටිප් එක, දැන් මේකේ කහට පිපෙන්නේ නැති වෙන්න කහ දාපු වතුර එකට මේ විදිහට දාගන්න ඕනේ. ගොඩාක් බදිනවා නම් එකපාරට ගොඩාක් ලෙලි ගහගන්න නැතුව දෙක දෙක වගේ ලෙලි ගහගන්න. ලෙලි ටික මම අද තෙල් දානවා, ඒ නිසා එකත් මේ වතුර එකටම දාලා කහට පිපෙන්නේ නැති වෙන්න තියාගන්නවා. දැන් මේක බදින්න අපිට තව ඕනේ කහලුණු මිශ්‍ර වතුර එකක්. වතුර කෝප්ප කාලක් විතර අරගෙන ඒකට ලුණු මේසැඳයි කහ කුඩු මේසැඳයි දාලා කලවම් කරගන්නවා. එක සමාන පෙති ගන්න ඕන නිසා මේ විදියට කපා ගන්නවා. කපලා අයින් කරන කැරි විසි කරන්න එපා, උයන්න පාවිච්චි කරන්න. මේ සුදු පාට ස්ලයිස් එක රුපියල් 100යි, රතු පාට එක රුපියල් 50යි. සුදු පාට ස්ලයිස් එකේ මේ වගේ බ්ලේඩ් එකක් තියෙනවා, රතු පාට එකේ එහෙම එකක් නැහැ. ඒ නිසා ගන්නකොට හොඳට බලලා අරගන්න. කෙහෙල් ගෙඩිය කෙලින් අතට අල්ලගත්තාම මේ විදියට ස්ලයිස් කරගන්න ලේසියෙන් පුළුවන්. මෙන්න මේ ගානට මහතට එනවා. මේකත් ස්ලයිස් එකක්. ඒ වුණාට මේකේ ස්ලයිස් කරාම හොඳටම තුනී. ඒ නිසා අර චූටි ස්ලයිස් එක තමයි හරියන්නේ. දැන් මේ වගේ ස්ලයිස් කරගන්නකොට එක උඩ එක වැටෙන්නේ නැති වෙන ස්ලයිස් කරගන්න ඕනේ. දැන් තෙල් එක රත් වෙලාද කියලා බලන්න චූටි කෙසෙල් කෑල්ලක් දාලා බලනවා. කෙසෙල් කෑල්ල නටාගෙන පෙනදාගෙන උඩට ආවනම් තෙල් එක රත් වෙලා. දැන් මේ පෙති දානකොට මෙන්න මේ ක්‍රමයටයි දාන්න ඕනේ. ඔක්කොම එකපාරට චෝස් ගාලා දාන්න එපා. ගින්දර මීඩියම් හයි හීට් එකේ තියාගන්න ඕනේ. මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩියෙන්. ඊළඟ ටිප් එක තමයි මෙහෙම දැම්මට පස්සේ විනාඩි එකමාරක් දෙකක් විතර යනකම් හැඳ දාන්න එපා. ඊට පස්සේ හැඳ දදා හැමෙන් කලවම් කරන්න. ඒ වගේමයි ගින්දර අඩුවෙටි කරන්න යන්න එපා. සමහර විට මේ වගේ ඇලිලා තියෙන ඒවා තියෙනවා නම් මෙන්න මේ වගේ වෙන් කරන්න. ගොඩක් කලබල නැතිව හැමෙ හිට මේ වගේ හැඳි ගගා බෙද ගන්න. මේ බලන්න, දැන් මේ ටික බාන්න ඔන්න මෙන්න. මේ බලන්න සද්දේ. දැන් මේ සද්දේන වෙලාවට එහෙම නැත්තම් මේ තෙල් එකේ බුබුලු අඩු වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අර කහලුණු දියරෙන් තේ හැන්දක් මේකට දාගන්නවා. දාපු හැටිය සෝස් කාලා බුබුලු දාගෙන තෙල් එක නටාගෙන උඩට එනවා. එතකොට තෙල් හැන්ද දාලා කලවම් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ මේ පෙතිවලට කහයි ලුණු ටික උරා ගන්නවා. දැන් බුබුලු සේරම ගියා. බුබුලු ටික ගියාට පස්සේ බා ගන්න ඕනේ. මේ තෙල් හැඳ තියෙන්නේ කලවම් කරන්න, ලොකු එක තියෙන්නේ චිප්ස් ටික අරගන්න. මේ බලන්න බැතිලා තියෙන සත්තේ. ඔන්න මන් දැන් තෙල් ටික පෙරාගෙන බා ගන්නවා. පොඩි අය මේ ක්‍රමේ කරන්න එපා, ලොකු අයට නම්
මේ විදිහට තෙලතුඹ ස්ලයිස් කරගන්න පුළුවන්. ව්‍යාපාරවලට කරන අය නම් මේ විදිහට තමයි ස්ලයිස් කරන්නේ. මේකට කියන්නේ මැන්ඩලින් ස්ලයිසර් කියලා. මේකේ තියෙන පහසුව තමයි අපිට ඕනේ ඝනත්වයනුව බ්ලේඩ් එක වෙනස් කරගෙන ස්ලයිස් කරගන්න පුළුවන්. අනිත් එක ඔක්කොම එක ගානටත් කැපෙනවා, ආරක්ෂාවත් හොඳයි. මේකේ ගොඩක් වැඩ කරන්න පුළුවන් තව කෑලි තියෙනවා. ඒ සෙට් එකම රුපියල් 14,000යි. ඒ වගේමයි මේ පුංචි බඩි ස්ලයිසර් එක රුපියල් 100යි. මේ උපකරණ දෙකෙම එකම වැඩේ එකම විදියට හරියට කරගන්න පුළුවන්. මේ වගේ ලොකු ලොකු උපකරණ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. පුංචි උපකරණයකින් උන කිතර දීපිලිවලට කැම හදා ගන්න ඔයාලට පුළුවන්. තෙලට දානකොට ඔක්කොම එකපාරට දාන්න එපා, මෙන්න මේ ක්‍රමයට දාන්න. ඒ වගේමයි ඕවර්ලෝඩ් කරන්න එපා. ඒ කියන්නේ පමණට වඩා තෙලට දාන්න යන්න එපා. මේ බලන්න බබුලු අඩුවේක නේනවා. මෙන්න මේ වෙලාවට අර කහ වතුර එක දාන්න ඕනේ. ඔන්න තවත් ටිප් එකක්. පළවෙනි තොගේ බදිනකොට අපි කහ තේ හැන්දක් දාගත්තනේ. දෙවෙනි එකේ ඉඳලා කහලුණු මිශ්‍රණය තේ හැන්දක් දාන්නේ නැතුව තේ හැඳි භාගයක් තමයි දාන්න ඕනේ. මොකද ඉස්සෙල්ලා එකේ ලුණුයි කහයි තෙල් එකේ තියෙනවා. ගෙදර පාටියක් එහෙම තියෙනවා නම් මෙන්න මේ ක්‍රමයට කපලා බලගන්න පුළුවන්. දිග ස්ලයිසර්ස්. මේ බලන්න අපේ අම්මා ස්ලයිස බඩි පුංචි උනත් කොයි තරම් සේවයක් කරනවද. ගානට උනත් හොඳ සේවයක් කරනවා. කෙහෙල් කෑල්ල උඩින් අතේ මෙන්න මෙතන තියලා මෙන්න මේ විදිහට කෙලින් අතට තද කරලා එකපාරට කෙලින් තල්ලු කරන්න. එතකොට එක ගානට කැපෙනවා. මේ විදිහට දිගට කපනකොට අන්තිම කෑල්ල හීනිම වෙන්න කපන්න යන්න එපා. එහෙම වුණොත් අත ගිහිල්ලා බ්ලේඩ් එකේ ගැවෙන්න පුළුවන්. මැන්ඩලින් ස්ලයිසර් එකනොත් මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන්. ඒකෙනම් අල්ලන කොටසකුත් තියෙනවා. ස්ලයිස් කරනකොට එක උඩ එක වැටුනහම මෙන්න මේ වගේ ඈඩ් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ තෙල් එක රත් වුනහම එක එක මේ වගේ වෙන වෙනම දාගන්න ඕනේ. මේ වගේ ඉතුරු වෙන කෑලි, අයින් කෑලි අන්තිමට බෙද ගන්නවා. දැන් මේ කෙහෙල් එලි ටිකට මොකද කරන්නේ? මෙන්න මේ විදිහට තෙල් දාලා තෙම්පරාදු කරගන්නවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ යට තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා කෙසෙල් එලි තෙල් දාන හැටි බලාගෙන කෙසෙල් එලි ටිකක් තෙල් දාගන්න. මේ අලු කෙසෙල් පෙති මීට කලින් බදලා කාලා නැත්නම්, කඩල කඩෙන් හරි අරන් කාලා නැත්නම් මේ විදියට ඔයා බදලා බලන්නකෝ. හරිම රස වගේම ගුණදායක හොඳම හොඳ ස්නැක් එකක්. දැන් ඉතින් ඔයාට මේක හොඳට බදලා නිවුනට පස්සේ පැකට් කරලා අරන් තියාගන්න පුළුවන්. මේ බලන්න ටකස් කාලා කැඩෙනවා. ඔන්න මං කාලා පෙන්නනවා. මේ බලන්න ක්‍රිස්පි සද්දේ. අලපිටි නුණුක පිටි වගේ නෙමෙයි වෙනස්ම රසයක්. ඒ වගේමයි අලපිටි බදිනවා වගේ නෙමෙයි ගොඩක්ම ලේසි. මීට කලින් ඔයා අලපිටි කන්න ආස වෙලා හිටියනම් අද ඉඳලා ඔයා අලු කෙසෙල් පිටි කන්නත් ආස වෙයි. මේ වගේම ක්‍රිස්පියට අලපිටි, මඤ්ඤක පිටි, දෙල් පිටි ඒව බෙදපු වීඩියෝත් අපේම channel එකේ තියෙනවා. ඔයා ඒව බැලුවේ නැත්තම් මේ වීඩියෝ එකට ඒ වීඩියෝ වල link තියෙනවා, click කරලා බලන්න. මේ වගේ අලු කෙසෙල් chips බදලා අපේ අම්මා Facebook fan page එකට බදිනකොට ගත්ත ෆොටෝසුත් එක්ක ෆොටෝ ෂෙයා කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.